Lollipop Pixel Review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. Falling into Your Smile drama එකේ තුන්වෙනි කොටසත් තරම් ආවා. ඔන්න කට්ටියම ෆොටෝෂූට් එක ගන්න තැනට එනවා. ඉතින් මේකප් ආටිස්ට් කෙනෙක් ඇවිත් හැමෝටම මේකප් දාන්න ගන්නවා. යාව ඉතින් ගෑනු ළමෙක් නිසා අනිත් අයට වඩා මේකප් දාන්න වෙලාව ගන්නවා. ඒ අතරෙදි පිරිමි ළමයිත් එක්ක එකතු වෙලා ෆොටෝෂූට් එක ගන්න පටන් ගන්නවා. හැමෝම ලස්සන පෝස් වලට ඉඳලා ෆොටෝ ගමින් සතුටු වෙන්න ගන්නවා. ඔය අතරෙදි තවමත් යාව ෂූට් එක කරන තැනට ඇවිත් නැති නිසා රූයිස් ඒජන්ට් ගිහින් බලන්න කියනවා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා යාව තාමත් මේකප් දාමින් ඉන්නවා වගේම ඇයි සූට් එක අඳින්න ලෑස්ති වෙනවා. කවුරුත් නැති නිසා යාව නිදහසේ ඇඳුම් මාරු කරන්න ලෑස්ති වෙනකොටම සීජන් කාමරයට දොරත් අරගෙන ඇවිත් යාව දිහා පය වෙලා බලාගෙන ඉඳලා ඉක්මනටම එළියට යනවා. ඉතින් යාවටද එකපාරටම උනතේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බය වෙලා බලන් ඉන්නවා. ඉතින් ඇය ඔළුව කසමින් ඔහු ගියාම හැසිරෙනවා. ඒ වගේම සීජන්ද කරන්නේ ෂොක්ුණ පාරට එයා ළඟ තිබ්බ ටොපියක් අටට දාගන්න එක. ඔන්න එතකොටම ලුයුත් එනවා සීජන් මහා යාව හොයාගෙන. ඔහු ෂෝටි කෝ කියලා කාමරයට යන්න හදනකොට සීජන් නවත්තලා ආපහු යන්න කියනවා. ඉතින් ඇය ඇඳුම් මාරු කරනකම්ම සීජන් දොර ළඟ හිටගෙන ඉන්නවා වගේම යාව හිමින් සැරේ එළියට එනවා ඇඳුම් මාරු කරගෙන. ඉතින් දෙන්නට දෙන්නම මූණට මූණ බලා ගන්නත් අපහසු වෙලා අහක බලාගෙන අහනවා ඔයා හැමදේම දැක්කද කියලා. ඉතින් ඔහු අන්ධ නැති නිසා දැක්ක කියලා කියනවා. ඒ වගේම ඔහු සමාව ඉල්ලලා ඊළඟ පාරේ දොරට තට්ටු කරලා එන්නම් කියලා කියනවා. ඉතින් සීජන් ඇයගේ සමාව ගත්ත එක ඇයට අදහ ගන්න බැරි වෙනවා. මොකද ඔහු සාමාන්‍යයෙන් සමාව ලේසියෙන් ගන්න නැති කෙනෙක් නිසා. ඊට පස්සේ ඔන්න යාවුට ඇවිත් ෆොටෝස් ගන්න කියනවා. ලුයු එක්ක තරගකාරී සම්බන්ධතාවයක් තියෙන නිසා රූයි ඔහුට ගිහින්ද යාව එක්ක ෆොටෝ එකට පෙනී ඉන්න කියනවා. ඉතින් දෙන්න තරහකාරියෝ දෙන්නෙක් විදියට තමයි පින් තෝරගන්නේ. ඊට පස්සේ රූයි සීජන්ට යන්න කියනවා පින් තෝරයක් ගන්න. ඔහුට නම් යන්න බෑ කිව්වහම කියන්නේ ඔහු කණ්ඩායමේ ජනප්‍රිය කෙනා නිසා ආකර්ෂණීය සමාජිකයින් සමග පින්තූර ගන්න ඕන කියලා. ඔන්නේ අනුව සීජන් යනවා ඇයි සමග පින්තූරයක් ගන්න. ඉතින් ෆොටෝග්‍රාෆර් පුටුවක් කියන ෆොටෝ ගන්න තැනින් තිබ්බහම යාව පුටු උඩ නැගගත්තහම ඇයට නගින්න ගෙනාවේ නැහැ සීජන්ට ඉඳ ගන්න ගෙනාවේ කියලා කියනවා. ඔන්න ඉතින් සීජන් වාඩි වෙලා දෙන්න එක එකට පින්තූර ගන්නකොට කට්ටිය කතා වෙන්නේ හරියට වෙඩින් ෆොටෝස් ටිකක් ෂූට් කරනවා වගේ දැනෙන්නේ කියලා. ඉතින් රූයි මේ දෙන්නට ඇහෙන නිසා සත්‍ය අඩු කරලා කතා කරන්න කියනවා. ඔන්නේ වැඩෙත් ඉවරුනහම සෝෂල් මීඩියා හරහා ඒ තාපු ෆොටෝස් වලට හොඳ ප්‍රතිචාර එන්නත් ගන්නවා. ඉතින් කට්ටිය දකිනවා පින්තූර අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ලුයු නැවත පැමිණිලා නිසා ඔහුගේ ෆෑන්ස්ලා නම් ඒකට ගොඩක් සතුටු වෙනවා. ඉතින් යාවෝ ඇයහා සීජන් ගත්ත ෆොටෝ එක දැකලා සතුටු වෙනවා වගේම වටපිටත් බලනවා ළඟපාත සීජන් පේන්න නැති නිසා. ඒ වගේම සෝෂල් මීඩියා එකේ දාලා තියෙන මේ පින්තූර දැකලා මිනිස්සු කතා වෙන්න අරගෙන තියෙනවා එක ගෑනු ළමයේ පිරිමි ළමයින් දෙන්නෙක්ව විවාහ කරගෙන කියලා. ඒ විතරක් නෙමෙයි සීජන් ගිහා ලුයුගේ අම්මා පවා හිතලා තියෙන්නේ පුතාලා දෙන්න එක කෙල්ලෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවා කියලා. ඉතින් ලුයු අම්මට කතා කරලා කියනවා ඔහුට යාව සමග කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා. ඉතින් අම්මා අයියා ගැන ඇහුවාම අම්මට ඔහු කියන්න කලින් සීජන් හොඳ පහරක් ලුයුට දෙනවා. යාව ජින් එක කාමරේ ඉඳලා එනකොට ඇහෙනවා හවයික කැරට් අලේ කියලා අකවුන්ට් එකකින් කමෙන්ට් කරනවා කියලා කට්ටිය කතා දෙනවා. ඒක ඇහුණ ගමන් යාවට ඇයගේ අඬවයා එක තමයි මතක් වෙන්නේ. ඉතින් ඉක්මනටම පහලට දුවගෙන යන්න හදනකොට පඩිපෙලෙන් ඇයව රෝල් වෙලා බිමට වැටෙනවා. කට්ටියම ඇය ළඟට වට වෙලා ඉන්නවා වගේම ඉක්මනටම ජින්ව එළියට ඇරලවලා සීජන් එක කතා කරන්න ඕනි කියලා කවුරුත් නැති තැනකට ඔහුව එක්කගෙන ගිහින් අහනවා නික්නේම් එක මකන්න කියලා. ඉතින් සීජන් දන්නවා ඇය මොකක්ද මේ කියන්නේ කියලා. ඒත් දන්නේ නෑ වගේ කියනවා ඔයා මේ මොනවද කියන්නේ කියලා. කවුරු හරි මගේ අඬවයා එක දැක්කොත් මට දාපු එකක් කියලා හිතයි කියලා. ඒ වගේම ඒ විදිහට නික්නේම් එකක් දාගෙන ඉන්න කෙනා විකෘතිකයෙක් කියලා කිව්වහම ඔහු ඇයට ලං වෙලා කනට කරලා කියනවා මම ඔයා වගේ කෙල්ලෙක්ට විකෘතිකයෙක් උනේ නෑ. ඔයා හිතුවේ මට කිසිම රසක් නෑ කියලාද? නැත්තම් මගේ මනස නැති වෙලා කියලා හිතුවද කියලා අහනවා. ඉතින් ඔහු ඇය තල්ලු කරලා දාලා
සීචෙන් ඔයා තිනුම් කියලා එතනින් යනවා. ඊට පස්සේ පෙන්නනවා ඔහු දෙන්නගේ පින්තූරය සේව් කරගන්නවා වගේම යෞදේ පින්තූරේ සේව් කරගන්නවා. ඔන්න නැෂනල් චැම්පියන්ෂිප් තරගය මේ සතිය පටන් ගන්නවා කියනවා. ඉතින් පුහුණු තරගය YQCP කණ්ඩායමත් සමග තමයි තියෙන්නේ. YQCP තරගයට අලුත් වෙඩිකාරයෙක් ඇවිල්ලා කියලා ආරංචි වෙලා තියෙනවා. ඒත් ඒ කවුද කියලා නම් තාම කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේ නිසා හොඳට පුහුණු වීම කරන්න කියලා කියනවා. ඒ වගේම මේ පුහුණු තරගයට යාව තමයි ගන්නවා කියලා මින් කියන්නේ. ඒකට නම් යාවට ගොඩක් සතුට හිතෙනවා. පුහුණු තරගේ පටන් ගන්න නිසා හැමෝම ලෑස්ති වෙනවා. යාවෝ දකිනවා YQBC ටීම් එකේ සමාජිකයෙක්ගේ නික්නේම් එක අමුතුයි කියලා. ඒ හින්දා සීජෙන්ටයි කියනවා ඔයා තරම් තවත් විකෘතිකයෙක් ඉන්නවා කියලා මට විශ්වාස කරන්න බෑ කියලා. එතකොට සීජෙන් ඇදිහා හැරිලා බලලා කියනවා කට පරිස්සම් කරගන්න කියලා. ඔන්න දැන් තරගේ පටන් ගන්නයි යන්නේ. මුලදි තරගය හොඳින් යන්න ගන්නවා. ඒත් නොහිතපු විදිහට වට කරලා මෙයාලට පහර දෙන්න ගන්නවා. පේන විදිහට සීජෙන්ගේ උපක්‍රම හරියට අල්ලගෙන වගේ අන්තිමටම වෙඩිකරුවන් දෙන්න අතර තමයි තරගය තියෙන්නේ. ඒ කියන්නේ සීජෙන් හා අලුතින් YQB එකට ආව වෙඩිකරුව සමග. කොහොම හරි සීජෙන් අර වෙඩිකරුවව වට කරලා පහර දීලා දිනනවා. අන්තිමටම සීජෙන් කියනවා හයි රෝපන් තමයි YQCB එකට අලුත් වෙඩිකරුව විදියට ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඒ ගැන තව ටිකකින් ප්‍රචාරය කරයි කියලා යනවා. ඉතින් සීජෙන් හා හයිරෝපන් හඳුන්වන්නේ ආලෝකය හා සෙවනැලි වශයෙන්. සීජෙන් දකුණු කොරියාවේ කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කරලා නිසා හයිරෝපන්ගේ ආදේශකයා විදියට තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් සීජෙන් කිව්ව විදිහටම YQCB එකට හයිරෝපන් සම්බන්ධ වෙලා කියලා නිවේදනය කරලා තියෙනවා යාවෝ දැක්කලා හැමෝටම කියනවා. ඉතින් ඔහු දකුණු කොරියානු ජාතිකයෙක් නිසා එක පාරටම ආවේ ඇයි කියලා තමයි කට්ටියම හිතන්නේ. ඉතින් සීජෙන් දකුණු කොරියාවට ක්‍රීඩා කරලා නැවත චීනයට ඇවිත් තියෙන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඉතින් ඔහු ආව නිසා හයිරෝපන් නම් අසතුටට පත් වෙලා තියෙනවා ඔහුගේ ආදේශකයා නැති වුණ නිසා. චබි කියන්නේ සීජෙන් නිසාම තමයි හයිරෝපන් චීනයට ආවේ කියලා. ඉතින් සීජෙන් කාමරයට ගිහින් කල්පනා කරන්නේ දකුණු කොරියානු ටීම් එක වන TAT එකට බැඳුණු මොහොතේදී හයිරෝපන්ව පළවෙනි පාර හම්බුණ දවස. ඉතින් TAT කණ්ඩායමේ පුහුණු වීම කරන්න සීජෙන් ගන්න අතර ඔහුගේ හැකියාව දිහා හයිරෝපන් බලන් ඉන්න අමතක කරන්නේ නැහැ. කොහොම හරි සීජෙන් හයිරෝපන්ගේ ආදේශකයා විදියටනේ ඉන්නේ. ඉතින් හයිරෝපන්ගේ අතේ ආබාධයක් වුණ දවසක ඔහුට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙනවා. සීජෙන් එදා උපරිමයෙන්ම ක්‍රීඩා කරන්න ගන්නවා. ඉතින් දෙන්නම තරගේ ඉවර වෙනකම්ම මාරුවෙන් මාරුවට තරඟ කරන්න ගන්නවා. අවසානයේදී දෙන්නගේ දක්ෂතාවයෙන් තරගේ ජයග්‍රහණය ලබා ගන්නත් පුළුවන් වෙනවා. කොහොම හරි දෙන්නම හොඳ මිතුරන් බවට පත් වෙනවා. වගේම දවසක් සීජෙන් දකිනවා චීන කණ්ඩායමට හොඳ තරගකරුවෙක් නැහැ කියලා කියනවා. මේ නිසා ඔහුට චීනයේ වෙනුවෙන් තරඟ කරන්න යන්න හිතනවා. ඉතින් ඔහුගේ අදහස හයිරෝපන්ට කිව්වහම ඔහු සීජෙන්ට සුබපතනවා වගේම ක්‍රීඩා බිමේදී නැවත හමුවෙමු කියලා සමු ගන්නවා. ඒ මතකයන් සමග ඉන්න සීජෙන්ට කෝල් එකක් එනවා හයිරෝපන්ට අතුරුදහන් වෙලා ඔහු ගැන හොයලා බලන්න කියලා. ඒ අනුව ඔහු සාප්පු සංකීර්ණයට යන්න හදනකොටම යව් නවත්තගෙන අහන්නේ මේ වැස්සෙ කොහෙද යන්නේ කියලා. ඉතින් හයිරෝපන්ට අතුරුදහන් නිසා ඔහුව හොයාගෙන භාෂා පරිවර්තන හැකියාව සීජෙන්ට තියෙන නිසා උදව් කරන්න ඕන කියනවා. ඉතින් වැස්ස නිසා කුඩයක් අරගෙන යන්න කියලා තමයි ඇයි කියන්නේ. මොකද වැස්සෙ තෙමිලා හෙම්බිරිස්සාව හැදෙන නිසා. සීජෙන් වටපිට බලලා ඇය ළඟට ඇවිත් කියනවා ඔයා මට කොච්චර හොඳ වුණත් අර නම නම් වෙනස් කරන්නේ නැහැ කියලා එතනින් යනවා. ඊට පස්සේ සාප්පු සංකීර්ණයේ ටොය් මැෂින් එක තියෙන තැනට තමයි සීජෙන් යන්නේ. ඉතින් එතන හයිරෝපන්ට් ඉන්නවා දැක්කලා ඔහුත් සමග සීජෙන්ද ටොය් ගේම් එක ප්ලේ කරන්න ගන්නවා. ඒ අතරේදී චීනයට ආවේ ඇයි කියලා සීජෙන් ඇහුවාම සීජෙන් නිසා ආවේ කියලා ඔහු කියනවා. ඉතින් ඊළඟ පාර සීජෙන්ව ඔහු පරාජය කරනවා කියලා තමයි කියන්නේ. ඔය අතරේදී ආව කල්පනා කරමින් ඉන්නේ මේ වැස්ස සීජෙන් තමයි කියලා. ඒ සමගම රූයි ඇවිත් කුඩ දෙකක් එනත් එක කුඩයක් සීජෙන්ට ගිහින් දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙනවද කියලා ඇහුවාම පිරිමි ළමයින් ටික මග ඇරියාම ඒ වැඩේ කරන්න යාවට තමයි බාර වෙන්නේ. ඉතින් ඒ අනුව
ඇය සාප්පු සංකීර්ණයට යනවා. ඉතින් YQCP කණ්ඩායමේ අඳුරන කෙනෙක් සාප්පුවේ ඉඳලා ඔහු සමග සීජෙන් ඉන්න තැනට යනවා. ඉතින් ඇය ඌට කුඩේ ගෙනාව කියලා කියනවා. ඒ වගේම සීජෙන් ගියතේ ටොයි මැෂින් එකෙන් දිනාගත්ත හාවෙක් ඉන්නවා දැක්කලා ඇය ඒක දිහා බලන් ඉන්නවා දැක්කලා ඔහු ඇයගේ කරේ හාවව එල්ලනවා. ඔන්න සාප්පු සංකීර්ණයේ ඉස්සරහට වෙලා හතර දෙනාම ඉන්නකොට යව් සීතලේ ඉන්නවා දැක්කලා සීජෙන් ඔහුගේ කෝට් එකෙන් ඇයව පොරවලා නැවත කම්පැනි එකට යන්න ගන්නවා. ඔන්න සීජෙන්ට චුට්ට චුට්ට හෙම්බිරිස්සාව හැදීගෙන එන්න අරගෙන තියෙනවා. සීජෙන් ළඟ මෙච්චර දවසක් තිබුණ හයිරෝපන්ගේ මැජික් කියුබ් එක නැවත ඔහුට ලබා දෙනවා. ඔන්න ජාතික ලීග් තරගයේ ආරම්භක උත්සවයේ දවසේ එනවා. ජින් තමයි ෆීමේල් අනවුන්ස් විදිහට ප්‍රෝග්‍රෑම් එක රන් කරන්නේ. ඉතින් අයිජි ඇයව දැක්කලා අතවරමින් ඉන්නවා. අද තියෙන කණ්ඩායම් වලට බෙදෙන එක නිසා ZGDX A කණ්ඩායම, CKB කණ්ඩායම වගේම YQCP B කණ්ඩායමට වැටෙනවා. කොහොම හරි සීජන් හොඳ මුහුණකින් නෙමෙයි ඉන්නේ ඔහුගේ හෙම්බිරිස්සා ගතිය කලින්ට වඩා වැඩි වෙලා නිසා. ඒත් කැට් චබීහාගේ කතාව එන්නේ ඌට තරහගින් නැත්තම් බයෙන් ඉන්නේ කියලා. ඉතින් සීජන් සමග යාවෝ කතා කරනවා යන් දැකලා ඌවම නාවෙන් හැරිලා බලාගෙන ඉන්නකොට සීජන් අහන්නේ දෙන්න අතර තාම සම්බන්ධයක් තියෙනවද කියලා. ඉතින් ඇයි කියනවා දෙන්න අතර කිසිම දෙයක් නැහැ කියලා. ඊට පස්සේ සීජන් කියනවා CK එරෙහිව තරඟ කරමු නැෂනල් චැම්පියන් ආරම්භක තරගයේදී කියලා. ZGDX කණ්ඩායම කතා වෙනවා ලුයුහා යාවෝ දෙන්නගෙන් මුලින්ම තරඟ කරන්නේ යාවෝ කියලා. ඒ වගේම ඇය ආරම්භක ක්‍රීඩකයා වෙනවා කියනවා. හැමෝම ඇයට සුබපතනවා දක්ෂතාවය පෙන්වන්න වෙහෙස මහන්සි වෙන්න කියලා. එදා රෑ යාවෝ තනියම අවදි වෙලා ඉඳලා පුරුදු පුහුණු වීම කරන්න ගන්නවා. ඔන්න තරගයේ තියෙන දවසේ එනවා. CK හා ZGDX අතර තමයි තරගයේ මුලින්ම තියෙන්නේ. යාව තරගයට අලුත් නිසා ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. එයාලට ස්ටේජ් එකට කතා කරනකොට යාව ඉස්සරහට එන්න බය වෙනවා. මේ නිසා සීජෙන් ළඟට ගිහින් ඔළුව අල්ලගෙන කියනවා බය වෙන්න එපා කියලා. ඔන්න ඊට පස්සේ කට්ටිය ස්ටේජ් එකට යනකොට යාව හිමින් සැරේ ස්ටේජ් එකට නගිනකොට දකින්නවා ඇයගේ ස්මයිලින් කියන අනුවර්තනම අරගත්ත ප්‍රේක්ෂකයින් හැම පැත්තෙම ඉඳලා ඇයට චියර් කරනවා. ඒ වගේම යාවෝගේ අම්මද තාත්තද ගෙදර තරගයේ බලනකමන් ඉන්නකොට යාවෝ කලබලෙන් ඉන්නේ කියලා තේරුම් ගන්නවා. ඉතින් අනවුන්සර් කණ්ඩායමේ පිරිසව හඳුන්වලා දෙන්න ගන්නවා. ඒ වගේම කට්ටියම ගිහින් තරගයට සූදානම් වෙන්න එයාලට ඇති ස්ථානයට යනවා. ඉතින් ZGDX ටීම් එකට තරගයේ දිනන්න ලැබෙයිද වගේම CK දිගටම ඔවුන්ගේ ජයග්‍රහණය කෙනියයිද කියලා අනවුන්සර්ස්ලා කතා වෙනවා. ඉතින් ඊස්පෝර්ට් ක්‍රීඩා කරන එකම ගෑනු ළමයා විදිහට යාවෝ ඉන්න නිසා ඇයි ගැනත් කියන්න ගන්නකොට යාවුට තවත් තවුල් යනවා හැමෝම ඇයි දිහා බලන් ඉන්නවා ඇති කියලා. ඔන්න තරගය පටන් ගන්න කලින් එයාලට මින් චරිත තෝරලා දෙන්න ගන්නවා. යාවෝ ආසම චරිතේ වෙන තමාම නොවේ CK කණ්ඩායම ඉක්මනටම ලබා ගන්නවා. ඉතින් CK සුපිරිම පෙළගැස්මක් තෝරගෙන තියෙනවා වගේම ZGDX-ට පහත් පෙළගැස්මක් තියෙන්නේ කියලා කැට් කලකිරීමෙන් කියනවා. තරගය පටන් අරගෙන හැමෝම උනන්දුවෙන් ක්‍රීඩා කරන්න ගන්නවා. යාවෝ හෙවත් ස්මයිලින්ට දැන් කන්ෆිඩන්ට් එකක් එනවා ගේම් එක ප්ලේ කරන්න. ඒ වගේම ඇන්ට ඇත් සමග ප්ලේ කරන එක නම් අපහසුතාවයක් ගේන්නේ. ඒ නිසා ඔවුන් තරගය තුළ මන්දගාමී වෙනවා. ඒ වගේම තරගය තුළ ස්මයිලින්ගේ උපක්‍රම අත්දිනේ කරමින් තරගය නරඹන හයිරෝපන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කියන්නේ ස්මයිලින් හොඳින් කරනවා, මේ නිසා එයාලා ක්‍රීඩා කරන විදිය වෙනස් කරන්න වෙයි කියලා. ඔන්න ඊට පස්සේ පෙන්නන්නේ තරගයේ පළමු වටය ZGDX කණ්ඩායම දිනා ගන්නවා. යන්නම් හොඳට මවුලෙන් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, ස්මයිලින්ගේ ෆෑන්ස්ලා කෑ ගහනකොට ඇයට ලැච්චක් හිතෙනවා. CK කණ්ඩායම දෙවනි වටේ දිනන හැටි ගැන සාකච්ඡා කරනකොට සමාජිකයෙක් ඔහුගෙන් අහනවා ඔහුගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් හා පරණ ප්‍රතිවාදියාගෙන් ප්‍රහාර එල්ල වෙනකොට කොහොමද දැනෙන්නේ කියලා. යන්නම් කියන්නේ ඔහුට හાર્ට් ඇටෑක් එකක්වත් හැදිලා කියලා තේරෙනවා කියලා. ඔය අතරේදී ZGDX කණ්ඩායම විවේකව ඉන්නවා දෙවන වටේ පටන් ගන්නකම්. දෙවනි වටේට යන්න කලින් යාවහාගේ ලස්සන වෙන්න ගන්නවා වගේම සීජන්ට දැන් හෙම්බිරිස්සාව වැඩි නිසා නිදාගෙන ඉන්නවා. ඉතින් යාවෝ අහනවා උණ හැදිලාද කියලා. හැමෝම හැරිලා බලනවා තරගයේ අස්සෙ ලෙඩ තියෙන නිසා. ඔන්න දෙවනි වටේ එනවා.
දැන්නම් සීජෙන් හෙවත් චෙස්මන් ඉන්නේ හොඳටම අමාරුවෙන්. ඉතින් තරගේ තුළ චෙස්මන්ට හරියටම කට්ටියට මග පෙන්වන්න පවා බැරි වෙනවා අමාරුව වැඩිකම නිසාම. ඉතින් ඔහු මන්දගාමී නිසා ස්මයිලින් බර කරට අරගෙන තරගය කරන්න ගන්නවා. ඉතින් ඇය හැමෝටම උපදෙස් දෙමින් තරගයේ ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරනවා. ඔන්න ඉතින් ස්මයිලින් නිසාම දෙවෙනි වටේ දිනන්න පුළුවන් වෙනවා. ඒ වගේම සීජෙන්ටත් ඇය ගැන සතුටක් දැනෙනවා. ඉතින් නිවේදකයෙන් පවා ස්මයිලිව අගය කරනවා චෙස්මන් අමාරුවේ ඉන්න වෙලාවේදී ඉසෙන් ජීඩීඑක්ස් දිනවන්න හොඳින් ක්‍රීඩා කරා කියලා. අම්මයි තාත්තයිට ගෙදර ඉඳලා තරගේ නරඹන අතර අම්මා ඇයි දිනන විදියට සතුටු වෙනවා දකින්නකොට තාත්තා අහන්නේ දැන් යාවුට විරුද්ධ නැද්ද කියලා. ඔන්න කට්ටිය ස්මයිලින් කියලා කෑ ගැහුවාම ඇය ෆෑන්ස්ලා දිහා බලලා හිනා වෙන්න ගන්නවා. ඒ වගේම කවදාවත් යාවුට හොඳ නොකියපු කේද ඇය හොඳින් කළා කියලා අගය කරනවා. යන්නම් දැන් හොඳටම අවුලෙන් ඉන්නේ දෙවැනි වටයත් පැරුදුන නිසා. කණ්ඩායම් දෙක අතට අත දෙනකොට යන් යාවුගේ අතින් අල්ලගෙන තද කරගෙන ඉන්නවා හැමෝම දැක්කලා බලාගෙන ඉන්නවා. ඉතින් දැන් යාවු හොඳට ක්‍රීඩා කරනවා කියලා ඌ කියන්න ගන්නවා. සීචෙන්ද කියනවා ඊළඟ වටේදී හම්බ වෙමු කියලා. කට්ටිය එතනින් යනවා. තරඟ වටේ අදට අවසන් වෙනවා. ඒ නිසා සීචෙන් නැවත ඉන්න තැනට යනවා කියලා දන්න යාවු කරන්නේ ඇයටත් බඩේ අමාරුවක් තියෙනවා කියලා රෑ තියෙන සාදයට ඉන්නේ නැතුව ඇයත් යන්න හදන එක. ඉතින් රූයි අයට සීජෙන් සමග යන්න කියලා කියනවා. ඔන්න ඒ අනුව සීජෙන් යන වාහනයටද ඇය නැග ගන්නවා. යාව ඉන්න තැනට ආයි යන්න තීරණය කළේ ඇයට පීරියඩ් සැදිලා තියෙන නිසා. ඒත් ඇයි කියන්නේ ඔහුට අසනීප නිසා බලා ගන්නාවි කියලා. කොහොම හරි යාව නැති නිසා ජින් කෝල් කරලා අහනකොට ඇයට පීරියඩ්ස් නිසා නැවත යනවා කියලා කියනවා. ඉතින් මේ කතාව සීජෙන්ද අහගෙන ඉන්නව පෙන්නනවා. ඔන්න ZGDX එකට ගියහම රෝයි ආවට මැසේජ් එකක් දාලා කියනවා සීජෙන් බෙහෙත් අරගෙනද කියලා බලන්න කියලා. ඔන්න ඒ අනුව ඇයිගේ පීරියඩ්ස් අමාරුව පිටින්ම සීජෙන්ට ඕන බෙහෙත් වගේ රෝයි කිව්ව විදියටම දෙන්න අරගෙන යනවා. ඔහුගේ කාමරයට යනකොටත් ඔහු හොඳටම නිදාගෙන ඉන්නවා වගේම ඇය ළඟට ඇවිත් පාඩි වුණාම අහනවා මොකටද මගේ කාමරේට රින්ග ගත්තේ කියලා. ඊට පස්සේ ඌට අවශ්‍ය බෙහෙත් දෙන්න ආවේ කියලා බොන්න දුන්නාම වතුර රස්නේ වැඩි කියනකොට දැන් ඇයත් අමාරුවෙන් ඉන්න නිසා කියනවා කාන්තාවන්ට පීරියඩ්ස් හැදෙනකොට දැනෙන වේදනාව වගේ තුන් ගුණයකින් දරු ප්‍රසූතියේදී වේදනාව දැනෙනවා. ඒක හරියට ඔයාගේ අටිතොල අරගෙන මුළු ඔළුවෙම වහගන්න තරම් වේදනාවක් දැනෙන්නේ. ඉතින් පීරියඩ්ස් හැදෙන වෙලාවට කෙනෙක් කරදර කරනකොට එන තරහට ඒ කෙනාට පයින් එකක් අහලා මූදට විසි කරලා දාන්න තරම් හිතනවා කියලා. ඒ නිසා ඌට වතුර එක හා බෙහෙත් බොන්න කියලා දෙනවා. ඉතින් කතාව අහන් ඉඳලා සීජෙන්ද කිසිම දෙයක් නොකිය වතුර ටික බීලා දානවා. යාවෝ ඇය හා සීජෙන් වෙනුවෙන් කැඳ වගයක් ඕඩර් කරන්න හැදුවත් හැම කඩයකම ඇයට ඕන එක නැති නිසා ඇයම හදන්නම් කියලා පහලට යන්න කලින් ඔහුව පොරවල යනවා. ඉතින් සීජෙන් ඇය ගියහම ඇස් ඇරලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආවෝ පහලට ගිහින් කැඳ හදන්න හදනකොට ගොඩක් අමාරුවෙන් බිම ඉඳගෙන ඉන්නවා. ඉතින් සීජෙන් එනවා ඇය අමාරුවෙන් ඉන්නේ කියලා තේරුණ නිසා ඔහු කරන්නේ ඇයට කැඳ වගයක් හදන්න උදව් කරන එක. ඉතින් ඔහු ඇයගේ ඔළුව අතගාලා කැඳ එක හැදුවාම කතා කරන්නම් කියලා යන්න කියනවා. ඒත් යාවෝ නැවතිලා අහනවා ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් ඉන්නවද කියලා. ඔහු කෙනෙක් හිටියා කියලා කියනවා වගේම ඔහු ලේසියෙන් කෙනෙක් එක්ක යාළු වෙන්නේ නැහැ කියලාත් කියනවා. ඒකෙන් ඇයි නම් තේරුම් ගන්නේ ඔහු මිනිස්සුන්ට වැඩිය කැමති නැහැ කියලා. ඉතින් සීජෙන් කියන්නේ ඔහු වැඩිපුර ක්‍රීඩාවට කැමති, ඔහුට වඩා හොඳින් ක්‍රීඩා කරන කෙනෙක්ව හොයාගන්න ඔහු කැමතියි කියලා ඉඟියක් පවා දෙනවා. ඉතින් මේ කතාව යාවෝජෙන්ට කියනවා. එක්ක සීජෙන් කාන්තාවන්ට කැමති නැහැ, නැත්තම් ඔහු මිනිස්සුන්ට කැමති නැහැ, ඔහුට වඩා හොඳින් ක්‍රීඩා කරන කෙනෙක්ව හොයාගන්න ඕනේ කිව්ව කියලා. යාවෝ අමාරුවෙන් පුටුව උඩ වාඩි වෙලා ඉන්නකොට සීජෙන් ආයි පහලට එනවා. ඊට පස්සේ ඌ ඇය ළඟට ඇවිත් එක පාරටම ඇයගේ බඩින් අල්ලලා අහනවා ඇයි හොට් වෝටර් බෑග් එකක් හදාගත්තේ නැත්තේ කියලා. ඉතින් ඇය එක පාරටම ෂොක් වෙනවා ඔහු කරපු දෙයත් එක්ක. වෝටර් බෑග් එකක් නැහැ කියලා කිව්වහම ඌට පෑන්ස්ලා දුන්න බෑග් එකක් අරන් ඇවිත් එනවා උණු වතුර පුරවල තියාගන්න කියලා. ඇය ඌගේ ළඟට ඇවිත් අහනවා ඇයිගේ බඩින් ඇල්ලුවේ ඇයි කියලා.
ඉතින් ඔහු ඇය වෙනුවෙන් හොඳ දෙයක් කරන්න හැදුවේ කියලා කියනවා. මේ කරන දෙයින් ඇයව ඔහුට විවාහ කරගන්න වෙයි කියලා කියනවා. එතකොට සීජන් කියන්නේ ඇයව 800 වතාවක්ම විවාහ කරගෙන 800 වතාවක් ප්‍රතික්ෂේප කරනවා කියලා. ඔන්න ඊට පස්සේ දෙන්නම කැඳේ එකත් බොන අතරේදී යාව සමාව ඉල්ලනවා. අන්තිමටම ඔහුට ඇයව බලා ගන්න උනේ එකට. සීජන් කියනවා ඔයා මාව බලා ගන්නවා කියලා කොහෙවත් කිව්වේ නෑනේ. ඔයා වේදනාවෙන් ඉන්න නිසානේ ආවේ කියලා. ඉතින් ඔහුගේ උණ අඩු වුණා කියනවා ඇය බෙහෙත් දුන්න නිසා. ඔන්න ඊට පස්සේ ඇයට ඔහුගේ කාමරේ නිදා ගන්න ඕනි කියලා යනවා. ආයේ ඔහුට උණ වැඩි වෙයි කියලා හිතලා. දැන් ගෙදරේන කට්ටිය දකින්නේ දෙන්න පේන්නේ නෑ කියලා. ඉතින් චබි ඉක්මනටම උඩට දුවගෙන ගිහින් ෂණිකවම පල්ලෙහාට දුවන් එනවා බය වෙලා. හැමෝම ඔහු බය වෙලා ඉන්න නිසා සීචෙන්ගේ කාමරයට යනවා. ලුයු බය වෙනවා අයියා මැරිලවත්ද කියලා. ඉතින් ඉක්මනටම ගිහින් ඔහු දොර ඇරලා බලලා ඔහුත් බය වෙනවා අවතාරයකට වඩා භයානක දෙයක් තියෙනවා කියලා. යාව හොඳටම නිින්ද ගිහින් ඉඳලා ඇහැරෙනකොට දකිනවා ඇය සීචෙන්ගේ ඇඳුමට ඉන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි සීචෙන් නිින්දෙන් එක පාරටම ඇයගේ ඇඟට අත තිබ්බහම ඔහුට වෙනද නැති වෙනසක් දැනිලා ඇහැරිලා බලනකොට ඇය ඉන්නවා දකිනවා. ඒ වගේම ඒ අස්සේ කට්ටිය කතා කරනවත් ඇහිලා යාව බෙෂීට් එකෙන් පොරවගෙන හැංගෙනකොට සීචෙන් ඇයට සද්ද කරන්න එපා කියලා කාමරෙන් එළියට එනකොට කට්ටිය දොර ළඟ ඉන්නවා දකිනවා. සීචෙන් දන්නවා කට්ටිය දෙන්නව දකින්න නැති කියලා. ඒ නිසා කියනවා ඇයගේ ඇඳ අපිරිසිදු නිසා ඔහුත් එක්ක බෙදාගෙන නිදා ගන්න ආවේ. ඇය අනිත් අයගේ දේවල් අපිරිසිදු කරන්න කැමති නෑ කියලා. ඉතින් දැන් කට්ටියම කුතුහලයෙන් ඉන්නේ මේ දෙන්න අතර මොනවද මේ වෙන්නේ කියලා. ඒ නිසා ගෑනු ළමේ කැඳේ තියාගත්තා කියලා හිනා වෙන්නත් ගන්නවා. රුයි නම් කියන්නේ වැඩ කරන තැන මේ විදියට හැසිරෙන එක ලිංගික හිරිහැර කිරීමක්. ඒ නිසා දෙමව්පියන්ට මේක පැහැදිලි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඇයව ඇහැරවන්න කිව්වහම සීචෙන් බෑ කියනකොට හැමෝම හිනා වෙන්න ගන්නවා. ඒ වගේම චබි සීචෙන් දිහා අමුතු විදියට බලලා එතනින් යනවා. කාමරේ ඇතුළට එන සීචෙන් දකිනවා යාව බෙෂීට් එකෙන් ඔළුව වහගෙන හැංගිලා ඉන්නවා. ඉතින් ඔහු බෙෂීට් එක අයින් කළාම ඇය සමාව ඉල්ලනවා. ඊයරෑ සීතල නිසා නොදැනුවත්වම ඔහු ළඟට ඇවිත් නිදාගෙන කියලා. ඊට පස්සේ ඔහු බෙෂීට් එක හෙට මෙහෙට කරමින් බලනකොට ඇය අහනවා මොනවද බලන්නේ කියලා. ඉතින් පැල්ලමක්වත් තියෙනවද කියලා බැලුවේ කියලා කියනකොට ඇය ඇවිත් ඔහුට බලන්න එපා කියලා බෙෂීට් එක අදින්න ගන්නවා. පැල්ලමක් තියෙනවා නම් ඇය ඒක හොදලා දෙන්නම් කියලා. ඉතින් දෙන්න දෙපැත්තට බෙෂීට් එක අදින්න ගන්නකොට යාව ඔහුගේ ඇඟට ඇදගෙන වැටෙනවා. ඉතින් දෙන්නම මූණ දිහා බලාගෙන ඉන්නකොට චබි එතනට එනවා. ඉස්ස ඩම්ප්ලින්ග් වගේක් තියෙනවා ඕනෙද කියලා අහගෙන. ඉතින් දෙන්නව දැක්ක ගමන්ම ඌට කිව්ව දේත් අමතක වෙලා සීචෙන් කාමරේ නෑ කියලා එළියට යනවා. ඉතින් චබි දෙන්නව දැක්ක නිසා යාවුටද ලැජ්ජ හිතිලා ඇය ඩම්ප්ලින්ග්ස් ගන්න යනවා කියලා එතනින් යනවා. සීචෙන් ඉතින් ඇය කරපු කියපු දේවල් මතක් කරමින් තනියම හිනා වෙමින් ඉන්නවා. ඒ වගේම යාවුද කරන්නේ ඔහු කරපු දේවල් මතක් කරමින් හිනා වෙන එක. පහුවදා යාව ලයිව් ස්ට්‍රීම් ගිහින් කතා කරමින් ඉන්නවා යන් දකිනවා. ඉතින් ආසාවෙන් ඇය කතා කරන දේවල් ඔහු අහන් ඉන්න ගන්නවා. ඔන්න යාව ගේම් එක ප්ලේ කරන්න හදනකොට සීජෙන් ළඟට ඇවිත් බලලා කියනවා තායි වෙනත් ගිනුමකින් ඇවිත් ඇයගේ ප්‍රතිවාදියා විදිහට ප්ලේ කරන්න හදන්නේ කියලා. ඒකට නම් ඇය ටිකක් වගේ බය වෙනවා. ඇය තායි එක්ක ප්ලේ කරන විදිය දැකලා ඔහු අහන්නේ බය වෙලා තින්නේ කියලා. ඉතින් දිගින් දිගටම ඔහු ඇයව තායි ගැන කියමින් බය කරනකොට කෑ ගහන්න ගන්නවා. ඉතින් ඇයි සීචෙන්ට කෑ ගහනවා දකින ප්‍රේක්ෂකයින් සීචෙන්ට අපහාස කරන්න එපා කියලා කෑ ගහනකොට ඇය ඔහුට එහෙම දෙයක් කළේ නෑ කියනවා. වගේම සීචෙන්ගේ බිරිඳ කියලා අකවුන්ට් එකක් තියෙන කෙනෙක් මේ විදිහට කියනවා දකින යාවෝ කියනවා බය වෙන්න එපා, සීචෙන් තාම ඔයාගේ හබි තමයි, ඇය ඌට කිසිම දෙයක් කළේ නෑ කියලා. මේවා දිහා යන් බලන් ඉන්නකොට ලොකු තරහක් ඇවිත් ෆෝන් එකක් පැත්තකට දාලා ඉන්නකොට දකිනවා කණ්ඩායමේ කට්ටිය ඔහු දිහා බලන් ඉන්නවා. මේ අතරෙදි සීචෙන් ප්‍රේක්ෂකයින්ට එයාට අසනීප වුණේක හා යාවට පීඩියක් සැදුන එක ගැන කියලා හවස දෙන්නටම ඉවෙන්ට් එකට සහභාගී වෙන්න බැරි වුණේ ඒ නිසා කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ
ඇයෝගේ ඇදේ නිදාගෙන ඉන්න එක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා අසනීපේ එක්ක වගේම මැච් එකක්ද හෙට ප්ලේ කරන්න තියෙන නිසා කියලා. ඉතින් චබි මේවා අහන් ඉඳලා තනියම හිනා වෙනවා සීචෙන් හා යාවෝ හිටපු විදිහ ඔහු දැක්ක නිසා. ඒ වගේම ලුයුට වඩා ඇය දක්ෂයි කියලත් සීචෙන් කියනවා. ඒ විතරක් නෙමෙයි කෙනෙක් අහනවා ඔහුට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්ද, දැනටමත් වයස හරිනේ, ඔයාව හරියට පේන්නේ මිනිස්සුන්ට කැමති නෑ වගේ කියනකොට සීජෙන් තරහින් ඇයිදහා බලනවා ඒ වචන ටික ඔහුට හුරු නිසා. මොකද කලින් යාවෝද ඔහු මිනිස්සුන්ට කැමති නෑ කියපු කතාව ඔහුට කියලා තිබුණා. ඉතින් ඔහු අහන්නේ ලිටල් සෝසි කියන්නේ ඔයාගේ යාළුවද කියලා. ඒ වගේම ඔහු කියනවා මේ වගේ කටකතා පතුරවන්න එපා, ඔහුට වයිෆ් කෙනෙක් අනාගතයේදී හොයාගන්න බැරි වුණොත් ඇයට වගකීම ගන්න කියලා. ඉතින් ඒකටත් චබි හොරෙන් හිනා වෙන්න ගන්නවා. ඔන්න යාවෝගේ ලයිව් ස්ට්‍රීම් එකෙන් පස්සේ යැන් එනවා ZGDX කම්පැනි එක ළඟට. ඉතින් ආරක්ෂක නිලධාරියා ඇතුළට යන්න දෙන්නේ නැති නිසා නිලධාරියාගේ ෆෝන් එක ඉල්ලගෙන යාවෝට කෝල් එකක් දෙනවා ඔහු ඇවිත් ඉන්නවා ගේට්ටුව ළඟට එන්න කියලා. ඉතින් ඇය යනදිහා සීචෙන්ද හොරෙන් බලන් ඉන්නවා. යාවෝ එළියට යනකොට අයිජියා ඉන්නවා වීඩියෝ කෝල් එකක් චින්ත අරගෙන. ඊට පස්සේ පෙන්නනවා යාවෝ යැන් ළඟට යනවා. යැන් ඇයව එක පාරටම වැළඳ ගන්නවා. ඉතින් අයිජි ඉක්මනටම චින්තත් මේක පෙන්නනවා. යාවෝ යැන්ව අයින් කරලා අහන්නේ හොඳටම බීලා නේද ඉන්නේ කියලා. යැන්ට දැනගන්න ඕනේ වෙනවා ඇය සීචෙන් සමග ඩේටින්ද කියලා. ඉතින් එහෙම දෙයක් නෑ කියලා ඒකටද මෙච්චර දුරාවේ කියලා අහනවා. ඉතින් සීචෙන් ලයිව් ස්ට්‍රීම් එකේදී ආලවන්තකම් පාන්න හදන්නේ මොකටද කියලා තමයි යන් තරහින් අහන්නේ. හැමෝම සීචෙන් හා ඇයි ගැන කතා වෙනවා, ඒවා දැකලා ඌට පිස්සු හැදෙනවා කියලා කියනවා. ඉතින් මේ දේවල් ගැන යන් මොකටද හිතන්නේ කියලා අහනවා. දැනටමත් ඇය හා යන් අතර කිසිම සම්බන්ධයක් නැහැ. කලින්ම දෙන්න එකිනෙකා ගැන සැලකිලිමත් වෙන එක නතර කරලා නිසා ඇයි ගැන කලබල වෙන්නේ ඇයි කියලා අහනවා. මේ අතරේදී යන් ඔහු ගැන ඇයට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඉතින් අයිජීගේ වීඩියෝ කෝල් එකෙන් ජින් හැමදේම අහන් ඉඳලා යන්ගෙන් ඇයට බේරෙන්න බැරි නිසා කරන්නේ සීජෙන්ට මැසේජ් එකක් දානවා කණ්ඩායමේ ඉන්න මිත්සෝලෝ ඇයගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් සමග ඉන්නවා ZGDX කණ්ඩායමේ නායකයා විදිහට එතනට ගිහින් වෙන දේ නතර කරානම් හොඳයි කියලා. ඒ අනුව සීචෙන් පැණි රස කෑම වගේක් අරගෙන ඉන්න යනවා කියලා එතනින් යනවා. ඉතින් යන් කොහොම හරි හදන්නේ නැවත කොහොම හරි යාවෝ සමග සම්බන්ධයක් ඇති කර ගන්න. ඒ අතරෙදි සීචෙන් එතනට එනවා පැණි රස කෑම වගේක් ගන්න සල්ලි ඕනේ, මල්ලගේ සල්ලි නැහැ, සල්ලි දෙන්න කියලා යාවෝගෙන් ඉල්ලනවා. ඒ අනුව සල්ලි ටික අරගෙන යන්න කලින් යන්ට කියනවා මට ඔයා මෙතන ඇවිත් ආලවන්ත හැඟීම් පෑවට කමක් නැහැ, ඒත් මට කියන්න ඕන ෂෝටිට අවසන් තනගයට යන්න තියෙනවා. ඒ නිසා එයාට වාඩි වෙලා ඔයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන දිහා බලන් ඉන්න විදිහක් නෑ කියලා එතනින් යනවා. ඊට පස්සේ ආවෝ නැවත යන්ට කියනවා යන්ට ඒ කාලි සිහිනයක් තිබුණා, ඇයට ඉලක්කයක් තිබුණා, ඒ නිසා දෙන්න ගොඩක් දුරස් වුණා, ඒ හින්දම දෙන්නට එකට ඉන්න බෑ කියලා මිතුරන් විදිහට ඉමු කියලත් කියනවා. ඊට පස්සේ ඇයි ඔහුව දාලා තිබුණ බ්ලැක් ලිස්ට් එකෙන් අයින් කරන්න කියනවා අද ඉඳලා මිතුරන් විදියට ඉන්න නිසා. ඉතින් අන්තිම පාරට ඇයව වැළඳ ගන්න ඕනේ කිව්වහම ඇය ඊට ඉඩ දෙනවා. ඒ වගේම ඌව වාහනේ ළඟටම ඇය එක්කගෙන යනවා. ඉතින් යන්ට මතක් වෙන්නේ යාවව කුඩා කාලේදී මුලින්ම හම්බ වුණ හැටි. ඊට පස්සේ දෙන්න ළඟින් ආශ්‍රය කරමින් ඔවුන්ගේ සම්බන්ධය දිගටම ගෙන ගිය හැටි. ඔහු ඇයව දාලා ගිය දවසේ ඔහු යනකොට ඇය දිහා හැරිලා බලන විදිහටම ඔහු හැරිලා බලනවා වගේම අදත් එහෙම්මම හැරිලා බලනකොට ඇය ඌට සමුදෙන විදිය දැකලා හිනා වෙලා බලන් ඉන්නවා. යාවෝ නැවත එනකොට සීජෙන් මගේ ඉඳලා හම්බ වෙනවා. ඔහු අහනවා දෙන්න නැවත එකතු වුණාද කියලා. ඇයි නෑ කියලා කිව්වහම එහෙනම් මොකටද බදාගත්තේ කියලා අහනවා. ඔයා මොකටද ඒව බැලුවේ මිත්‍රත්වයේ වෙනුවෙන් වැළඳගත්තේ කියලායි කියනවා. එතකොට ඌ කියනවා මම මෙතනට වෙලා බලන් ඉන්නේ ලොලිපොප් එකක් කන්නාව නිසා කියලා. ඒ වගේම ඇයට නම් තේරෙන්නේ ඔහු මොකක් හරි විනාශයක් කරන්න හදන්නාවේ කියලා. දෙන්න එකට එනවා දැකලා ලුයු අහන්නේ දෙන්න එකට ඉන්නවද කියලා. එතකොට ඇය කියනවා තව අවුරුදු කීපයක් ජීවත් වෙන්න ඕන, ඒ නිසා කවදාවත් ඊස්පෝර්ට් ක්‍රීඩකයෙක් එක්ක නම් සම්බන්ධතාවයක් පටන් ගන්නේ නෑ කියලා. ඒ කතාවට නම් සීචෙන්ගේ මූණත් ටිකක් වෙනස් වුණා වගේ පේනවා. ලුයු එක්ක ආයි රණ්ඩු වෙන්න ගන්නවා
ඇයිකි සීට් එකේ ඉඳගෙන ඇයි වගේ ගේම් ප්ලේ කරනවා දැකලා. ඉතින් තරහෙන් සීජන් කෑ ගහනවා කටවහ ගන්න කියලා. ඊට පස්සේ ආවෝ පෙන්නනවා බෝතලයක් ඇතුලේ ටොපි වගේක් තිබිලා ඇයිගෙන් සල්ලි ඉල්ලගෙන ටොපි ගන්න එළියට ගියා කියලා. සීචන් නම් කියන්නේ කාලයකින් ඇවිත්තේ නැති නිසා එළියට ගියේ හොඳ වාතයක් ලබා ගන්න කියලා. ඔන්න ජින් යාවුට කෝල් කළාම යන් එක්ක උණ දේවල් යාව් හැමදේම කියනවා වගේම සීචන් එක පාරටම යන් හා ඇයි හිටපු තැනට ආවේ ජින්ගේ වැඩක් නිසාද කියලා අහනවා. එතකොට ජින් කියනවා අද උණ දේත් එක්ක සීචන්ට යාව් කෙරෙහි විශේෂ හැඟීමක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ වගේම ඔහු මේ හැමදේම කරන්නේ කණ්ඩායමේ දියුණුව ගැන හිතලාද කියලා තමයි ජින් අහන්නේ. ඒත් කණ්ඩායමේ හැමෝම සිංගල්. එයාලව ෆලෝ කරන විශාල ෆෑන් පිරිසක් ඉන්නවා, විශේෂයෙන් සීචෙන්ට. ඉතින් ඔහු හැන්සම් වගේම පෝසත් පවුලකින් එන කෙනෙක් නිසා ඇයට නම් කැමති වෙන්නේ නෑ කියලා යාවෝ කියනවා. ඉතින් දෙන්න කතා කරලා ඉවර වුණාම යාවෝට මතක් වෙන්නේ ජින් කිව්ව කතාව වෙන සීචෙන් යන්හා ඇයි ඉන්න තැනට ඇවි කතා කළේ කණ්ඩායමේ දියුණුව ගැන විතරමද කියලා. ඒ වගේම ප්‍රේක්ෂකයන් කතා වෙනවා දෙන්න අතර මොනවා හරි තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ ආවට හීනයක් පේන්න ගන්නවා පෙන්නනවා. හැමෝගෙම ආශිර්වාද මත සීචෙන් වැය විවාහ කර ගන්නවා. ඒ වගේම සීචෙන් නැයව කිස් කරන්න ලඟ වෙනකොටම නින්දෙන් නැහැ හැරෙනවා. ඊට පස්සේ ඇයි කල්පනා කරන්නේ මොනවද කරන්නේ කියලා. ඇයටම කෑ ගහගන්න එක මොකද ඇයි ස්පෝර්ට් ක්‍රීඩකෙක් සමග සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ කියලා කිව්වා වගේම දැන් ඒව ගැන හිතන්නත් අරගෙන නිසා. ඉතින් ඇයි තමන්ටම කියා ගන්නවා ඇයිගේ ඉලක්කයට යන්න වැඩ කරනවා මිසක් ඒ දේවල් ගැන හිතන්න එපා කියලා ආයි නිදා ගන්න හැතුවත් ඇයිද හරි නින්දක් නම් වෙන්නේ නැහැ. මේ නිසා කරන්නේ හෙට තියෙන තරගයේ ප්‍රතිවාදීන් වන කිං කණ්ඩායම පරාජය කරන්න උපක්‍රම වගේ පොතක සටහන් කරගන්න එක. ඇයි උදේත් මේ පොත ලියමින් ඉන්නවා දකින මින්හාරුයි එතනට ඇවිත් පොත බලනවා වගේම දෙන්නම ඇයගේ தත්ත්ව විශ්ලේෂණය කරලා තියෙන විදිය ගැන අගය කරනවා. ඉතින් කිං කියන්නේ නැගී එන ටීම් එකක් නිසා ඔවුන්වද පහත් කරලා බලන්න හොඳ නැහැ කියලා තමයි ඇයි නම් කියන්නේ. යාව් ආයි පොත ලියන්න ගන්න අතරේදී සීචෙන් ඇවිත් ඇයගේ පොත අරගෙන කියවන්න ගන්නවා. ඇය තරහින් කෑ ගහන්න ගන්නවා ඔහු වැරදි දෙයක් කියයි කියලා හිතලා. ඉතින් ඇය කිං කණ්ඩායමේ වීඩියෝ ගොඩක් බලලා තමයි දත්ත එකතු කරගත්තේ කියලා කියනවා. ඉතින් ඇයට වෙන කරන්න දෙයක් නැහැ කියලා එතනින් යනවා වගේම ඕඩර් කරලා ගෙනාපු කැඳ එකක් පොන්න දෙනවා වගේම ඇයගේ අසනීපේ තාම හොඳ නැති නිසා සෙරප්පු දාන්න අපහසු නිසා දාන්නේ නැතුව ඉන්නවා දැකලා ළඟට සෙරප්පු දෙක පවා සීචෙන් ගෙනත් එනවා දාගන්න කියලා. ඔන්න කට්ටිය යන්න බස් එකට නැගලා ඉන්නකොට යාව් කිං කණ්ඩායම අත්දිනේ කරලා එකතු කරපු විස්තර ඇතුළත් පොත බලන්න සීචෙන් ඉල්ල ගන්නවා. ඉතින් සීචෙන් ඒකටද ඇයි ලියලා තියෙන දෙයක් පෙන්නලා කියනවා යාව් කේට හැංගිලා ඉන්න උගන්වලා තියෙනවා කියලා. කේ කියනවා ඒක හරියට නාට්‍යයක් වගේ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. එතකොට සීචෙන් යාව් දිහා හැරිලා කියනවා ඇයි උපදින්ම නිලියක්ද කොහෙද කියලා. ඔන්න කට්ටියම තරගයේ පවත්වන ස්ථානයට යනවා. ඉතින් ZGDX සමග තරඟ වදින්නේ කිං කණ්ඩායම වෙනවා. ඉතින් කිං කණ්ඩායමේ නායක ගුවන් ඉතින් ZGDX ලට අභියෝගයක් එල්ල කරනවා පාගල දානවා කියලා. කිං කියන්නේ නැගී එන අලුත් කණ්ඩායමක් නිසා ඉතින් ZGDX ලා නම් එච්චර ඔවුන් කියන දේ ගණන් ගන්න නම් යන්නේ නැහැ. ඔන්න තරගයේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. යාවගේ සැලැස්මට අනුව වැඩ කරන්න තමයි කට්ටියම සූදානම් වෙන්නේ. තරගයේ නරඹන ලුයු රුයිට හා මින්ද කියන්නේ යාවගේ උපක්‍රම වැඩ කරයිද කියලා. මින් කියනවා ඇයිගේ පොතේ ඇති දේ විශ්වාස කරන්න කියලා. ඔන්නේ අනුව පොතේ තියෙන විදිහට කේව කැලෑව ඇතුළ හංගමින් ප්‍රතිවාදීන්ට පහර දෙන්න ගන්න වැඩේ යාව් හිතුවා වගේම හරි යනවා. මේ නිසා නිවේදකයෝ පවා ඇයිගේ උපක්‍රම අගේ කරන්න ගන්නවා. කොහොම හරි කිං කණ්ඩායමට එන්න එන්න තරගේ අපහසු වෙන්න ගන්නවා. ඉතින් ZGDX කණ්ඩායම පහර පිට පහර කිං වලට එල්ල කරන්න අරගෙන කිං තරගේ පරාජය වෙනවා. ඉතින් කිං කණ්ඩායමේ නායක ගුවන්ගේ බලාපොරොත්තුද බිඳ වැටෙනවා. කණ්ඩායම් දෙක අතට අත දෙන අතරේදී ගුවන් සීචෙන්ට කියනවා ඔවුන් හොඳ තරගයක් දුන්නා කියලා. ඒ වගේම ඔවුන් ගැන හොඳ අත්දැකීමක් කරලා තියෙනවා කියලා ඔවුන් කියනවා. ඉතින් සීචෙන් යාවුව පෙන්නනවා මිත්සෝලෝ තමයි මේ විදියට අත්දැකීම කළේ කියලා. යාව් සීචෙන්ගෙන් අහනවා
ගුවන් එක ඇය ගැන වැරදි දේවල් කිව්වද කියලා. ඉතින් අය හැම තිස්සෙම ඌ ඇයට විරුද්ධ දේවල් කියනවා කියලා සැක කරන්න ගන්න නිසා ඇය මොන වගේ දේවල් හිතේ තියාගෙනද ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ තනගේ අවසානයේදී තියෙන ඉන්ටර්විව් එක කරන්න සීජෙන් කියහම නිවේදිකාව අහනවා, ඉසේ GDX කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිවාදීන්ට එරෙහිව හොඳින් සූදානම් වෙලා ක්‍රීඩා කරන අය. ඉතින් අත ක්‍රීඩා කරපු විදිය වෙනස්. ඒකට රහසක් තියෙනවද කියලා. එතකොට සීජෙන් කියනවා, ඉසේ GDX එකේ මිත්සෝලෝ හැම ටීම් එකකටම බයයි. ඉතින් ඔවුන් ඕනම කණ්ඩායමක් පහත් කරලා බලන්න හදනකොට ඇයි හිතන්නේ අපි ආඩම්බරකාරයෝ කියලා. ඉතින් අපි අද තරගේ අසාර්ථක වෙනවා කියලා කෑ ගහලා කිව්වා කියනවා. චෙස්මන් හා මිත්සෝලෝ අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා නේද කියලා ඇහුවාම එහෙම නෑ කියලා ඔහු කියනකොට යාවෝගේ කතාව අහන් ඉඳලා තරහෙන් යනවා. ඊට පස්සේ ඇය ගියාම තමයි ඔහු ඇයගේ හොඳ කියන්න ගන්නේ. යාව කියන්නේ දක්ෂ ක්‍රීඩකේ. ඇයට හොඳ ආකල්ප තියෙනවා. ඇය වගේ කෙනෙක් කණ්ඩායමේ ඉන්න එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඉතින් කවරතාටවත් වඩා ඉසෙක් GDX දැන් ශක්තිමත් වෙලා ඉන්නේ කියනවා. ඉසෙක් GDX කණ්ඩායම විවේකාගාරයේදී කතා වෙන්නේ කිං කණ්ඩායමේ පරාජය ගැන. ඉතින් ඒත් එක්කෙනෙක්වත් යාවගේ උපක්‍රම ගැන කතා කරන්නවත් යන්නේ නැති නිසා ඇය අවුලෙන් ඉන්නේ. ඒ ගැන කතා කරනකොට ලුයු කියන්නේ කිං කණ්ඩායමේ පිරිස ඔවුන්ගේ අසාර්ථකත්වයට හේතු වූ වරද ගැන කණ්ඩායමේ පිරිස බෙදා ගන්න හදන එක ගැන තමයි හැමෝගෙම අවධානය තියෙන්නේ කියලා. ඉතින් කණ්ඩායම කිසිම සහයෝගයකින් ක්‍රීඩා කරලා නැති එක ගැන කතා වෙනවා වගේම වැඩිපුර කිං කණ්ඩායමේ නායකයා වන ගුවන්ට තමයි බනින්නේ කියලා කියනවා. යව වොෂ්රූම් එකට යන අතරේදී එක්සිට් වෙන තැනතොර තියෙන පැත්තෙන් සත්‍යයක් ඇහිලා බලනකොට ගුවන් පඩිපෙළ උඩ ඉඳගෙන නඩනවා දකින්නවා. ඉතින් ඇය කරන්නේ ගුවන් ළඟට ගිහින් වාඩි වෙලා තරගයේ පැරුදුන නිසාද ඇඬුවේ කියලා අහන එක. ඉතින් ගුවන් කණ්ඩායම සමග ලොකු බලාපොරොත්තුවකින් ඇවිත් මේ විදිහට පරාජය වෙයි කියලා හිතුවේ නැහැ කියනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් කියලා තියෙන දේවල් වලට ඔහුට තවත් අවුල් ගිහින් තියෙනවා. ZGDX ප්‍රබල කණ්ඩායමක් කියලා දන්නවා වුණත් ඔවුන්ට පරාජය වෙන එක ගැන හිත හදා ගන්නවත් මේ විදිහට පරාජය වෙයි කියලා හිතුවේ නැහැ. මේකෙන් ඔවුන්ට ඊළඟ වටේට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙලා ඔවුන්ගේ දිනන්න තියෙන ආශාවද නැති වෙලා යයි කියලා කියනවා. ඉතින් යාව ගුවන්ගේ හිත හදන්න උත්සාහ කරනවා. ඇයට පරාජය කියන හැඟීම දැනුණා නවකෙක් විදිහට කණ්ඩායමට ආපු වෙලාවේදී දකුණු කොරියානු TAT කණ්ඩායමේ තායි සමග සටන් කරලා පරාජය ලැබුණාට පස්සේ. ඉතින් ඇය එදා ගොඩක් බය වුණා වගේම ඒ බය තාමත් මග අරගන්න බැරි වුණා කියලා කියනවා. ඒ වගේම ඇය කියනවා නැගියන කණ්ඩායමක් විදිහට උපක්‍රම පාවිච්චි කරලා ශක්තිමත් වෙලා ඊළඟ තරගයට එන්න කියලා. ඉතින් යාවුට දේවල් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වුණා කිව්වහම ඇය කියන්නේ ඇය වීඩියෝ දුසින් ගණන් බලලා විශ්ලේෂණය කරලා තමයි මේ විදිහට ජයගත්තේ. ඒක ලේසියෙන් කරපු දෙයක් නෙමෙයි. කිසිම කණ්ඩායමක් පහසුවෙන් දිනන්නේ නැහැ. ඒ නිසා තමන් ගැන පහත් විදිහට බලන්න එපා කියලා. ඒ වගේම ගුවන්ට උපදෙස් දෙන අතරේදී ඇයත් එයක් තේරුම් අරගෙන තියෙනවා. අනිත් අයට පහසුවෙන් පහර දෙන්න කලින් කොච්චරනම් මේ පහර දෙන්න තමන් මහන්සි වෙලා තියෙනවද කියලා. ඒ නිසා මිනිස්සුන්ට මෙච්චර බය වෙන්න ඕනේ නැහැ. එයාලත් සාමාන්‍ය අය, පිටසක්වල ජීවීන් නෙමෙයි කියලා තේරුම් ගන්නවා. ඉතින් ඇයගේ කතාවට ගුවන්ට ස්තුති කරනවා. ඒ කතාවෙන් ටිකක් හරි ඔහුගේ හිත අදා ගන්න පුළුවන් වුණේ එකට. දෙන්නම නැවත එනකොට දොර ළඟ සීචෙන් ඉන්නවා දැක්කලා යව කලබල වෙනවා. ඉතින් ඇයට කෝල් ගත්තත් ආන්සර් කළේ නැති නිසා හොයාගෙන ඇවිත් තියෙන්නේ කට්ටියට නැවත ගෙදර යන්න ඕන නිසා. ඉතින් ඇයව අතුරුදහන් වෙලා හිටපු නිසා අනිත් අයවත් සීචෙන් දැනුවත් කරනවා ඇයව හම්බ වුණා කියලා. ඊට පස්සේ ගුවන් ගියහම සීචෙන් අහන්නේ ඇය දුකෙන් දින්නේ කියලා. ගුවන් අඬනවා දැක්ක නිසා නැවතිලා කතා කරා කියනවා. ඉතින් ගුවන් දිහා මොකටද දුකෙන් බැලුවේ කියලා තමයි සීචෙන්ට ප්‍රශ්නයක් එන්නේ. දෙන්නම නැවත බස් එකට යනවා. ඒ වගේම කට්ටිය හිතලා තියෙන්නේ යාවෝ පැහැරගෙන ගිහින් කියලා. ඊට පස්සේ මග යන අතරේදී යාවෝ සීචෙන්ට ගිහින් කියනවා ඇයට තායි සමග ගේම් එකක් ප්ලේ කරන්න ඕන කියලා. ඒකට රුයිනා එකපාරම බෑ කියනවා. මොකද ඇය තායිට බය නිසා. ඒත් සීචෙන් අහන්නේ දැන් බයි නැත්ද?
ඇත්තටම ප්ලේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඇයි විශ්වාසයෙන් පුළුවන් කියනකොටම හැමෝම කියනවා ඇයට තායි එක්ක ප්ලේ කරන්න කියලා. ඒ අනුව සීචෙන් තායිට මේ ගැන කියලා ඒ වෙලාවෙම තරගයට වෙලාවක් අරගෙන දෙනවා. ඉතින් යාවෝගේ විශ්වාසය ගැන සීචෙන්ටත් සතුටු හිතෙනවා ඇය බය නැති කරගෙන නිසා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමුවෙමු.